නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ජනාධිපතිකමට ඡන්ද දෙන්නේ විධායකයට, රටේ රාජ්‍ය නායකයා හැටියට, කැබිනට් එකේ ප්‍රධානියට, ආණ්ඩුවේ ප්‍රධානියා හැටියට, සන්නද්ධ හමුදාවල නායකයා හැටියට. ඒක ආරක්ෂාව තියෙන එතන. මෙයා කියනවා ආරක්ෂාව පොන්සේකට දෙනවලු. කොටාබේ මහත්තයා කියනවා ආරක්ෂාව මම බාර ගන්නවා. එතකොට ආරක්ෂාව පිළිබඳ වගකීම රටේ සහ ජනතාවගේ වෙන කෙනෙකුට පවරන එක්කෙනාටද ඡන්ද දෙන්නේ? ඒ වගකීම බාර ගන්න කෙනාටද ඡන්ද දෙන්නේ? දැන් මේ ආණ්ඩුව පවරලා තිබ්බනේ ආරක්ෂක ලේකම්ටයි පොලිස්පතිටයි ආරක්ෂාව. දැන් ඒ දෙන්න කොහෙද ඉන්නේ? ඒ දෙන්න රිමාන්ඩ්, චෝදනාව, මිනිමැරුම්. ලේසියෙන් අප හම් වෙන්නෙත් නැහැ. මේ වගේ විහිළු කතා. ඒ නිසා වගකීම් එක එක්කෙනාට පවරන අයට නෙමෙයි ඡන්ද දෙන්න ඕනේ. වගකීම තමන් බාර ගන්න කෙනාටයි ඡන්දදායකයා විධායකයට පත් කරන්න ඡන්ද දෙන්න ඕනේ. ඊළඟට ගෝඨාභයගේ පුරවැසිකම මම හිතන්නේ නීතිඥ මහතුත් කතා කළා. ඒක සරල දෙයක් නෙවෙයි ඉන්නේ. අභියාචනා අධිකරණයේ තීන්දුව කළා 2005 නීත්‍යානුකූලව පුරවැසිකම ආරම්භ දිනුවා. එහෙම නැ අරගෙන නැහැ කියලා නේ ගියේ මහාචාර්යරු දෙන්න. දැන් ඒකට ඇපීල් කරන්න පුළන්නේ දින 21 තුල. ඇපීල් කළා නෑ. ඕන ශ්‍රේෂ්ඨ අධිකරණයට යන්න තිබුණා. නැවත අභියෝග කරන්න ගියේ නෑ. එහෙනම් අභියාචනා අධිකරණ තීන්දුව පිළිගත්තා. එහෙනම් පුරවැසිකම ආරම්භ ඉවරයි. ඊළඟට අත්හැරීමනේ දින්නේ. අත්හැරීම පිළිබඳව සියලු ලියකියවිලි මැතිවරණ කොමසාරිස්ට බාර දුන්න විතරක් නෙවෙයි, එහෙම සැකයක් තිබ්බනම් නාම යෝජනා දිනේදී මොකද කරන්න තිබුණේ? ඔබ්ජෙක්ෂන්, විරෝධතා දක්වන්න තිබුණා. මම හිටියනේ නාමයෙන්. කිසිදු විරෝධතාවයක් ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිකම මෙහි ලබා ගැනීම සම්බන්ධයෙන් හෝ ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් සජිත්ගේ පාර්ශ්වයෙන් හෝ කිසිදු අපේක්ෂකයක් ඉදිරිපත් කළේ නැහැ. ඒ නිසා මේවා කරලියට ගෙනල්ලා ජනතාවගේ මනස විකෘති කරන්න හදන අයට අපි කියනවා කරුණා කළා ජනතාව ඒ අයට වඩා ඉහලින් බුද්ධිමත්ව හිතන කල්පනා කරන මේ වෙනකොටත් අති බහුතරයක් ගෝඨාභය රාජපක්ෂට ඡන්ද දෙන්න තීන්දු කළා ඉවරයි කියන කාරණේ අපි පැහැදිලිව සඳහන් කරනවා. මම හිතන්නේ ඔව් දැන් අවුරුදු 4 මාරක් තිබුණානේ පාර්ලි චම්පි කරනවක මහත්තයාට ඔය කරුණ සියල්ලම කරන්න. ඔය චෝදනා සියල්ලම 2015 මැතිවරණයේ ඉදිරිපත් කළානේ. ඉතින් ඔය පරීක්ෂණ සියල්ල කළා අවුරුදු 4 මාරකදී පාරක් හදාගන්න බැරි වුණාට ඒ ගිය වේගයත් එක්ක එතුමන්ලට තිබුණා ඔය සියල්ල හොයාගෙන මේ නඩු පවරන්න. එහෙම කිසි දෙයක් වෙලා නැහැ. හුදු චෝදනාවක් විතරයි අඩුමතරමේ ප්‍රකාශයක් සටහන් කරගෙන නැහැ. ඉතින් එහෙමනම් මේ හුදෙක් චෝදනාව විතරයි. එහෙනම් අපිට පුළුවන් පාටලි චම්ප කරනවකට කියන්නේ මිලියන 100ක හෝඩින්ග්ස් ගහලා තිනවා. දැන් ඒකට කවුද වගේ කියන්නේ? මොහකටද ගැහුනේ? කාගේ උමනාවටද? කා ප්‍රචාරය කරන්නද? ඒකටත් උත්තර දෙන්නකෝ එහෙනම්. Breaking.lk